මටමෙන්ම ඔබටත් කාලිනව වැදගත් වන මා තෝරාගත් විවාද සංවාද නිමිත්ත ප්‍රායෝගිකව සානාථ කිරීමට විනා මා මෙන්ම ඔබද මුලාවට පත්වන ලෙස අසත්‍ය තොරතුරු ඉදිරිපත් නොකරන බවට එදිනදා ජීවිතයේදී මා පෙනී නොසිටින හෝ එලෙස පෙනී සිටීමට අවස්ථාවක් නොමැති වූත් ප්‍රායෝගික නොවන යෝජනා හෝ මතවාද මෙහිදී විසඳුම් ලෙස ඉදිරිපත් නොකරන බවටත් මම ඔබට පොරොන්දු වෙමි. විභාගයක් කියලා කියන්නේ මොකක්ද? අපේ ඔළුවට මුලින්ම එන්නේ පැය දෙක තුනක් එකම තැනක වාඩි වෙලා කොලේක උත්තර ලියන එක වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම විභාගයක් කියලා කියන්නේ කොලින් ශබ්දකෝෂයට අනුව කිසියම් විෂයක් සම්බන්ධයෙන් ඔබ ලබා ගන්න දැනුම හෝ හැකියාව පෙන්වීමටත් සුදුසුකම් ලබා ගැනීමටත් ඔබ ලබා ගන්න විධිමත් පරීක්ෂණය. මෙතනදී පරීක්ෂා වෙන්නේ මොන හැකියාවන්ද මොන ක්‍රමවලටද කියන එක. ලෝකේ කවදාවත් ස්ථිතිකව පැවතුනේ නැහැ. රටින් රටට කාලානුරූපී වේග වෙනස් වුණා. හැබැයි ලෝකේ බොහෝමයක් රටවල් මේ වේගයෙන් දියුණු වෙන තාක්ෂණය තමන්ගේ රටට ගැළපෙන විදිහට මේ විභාග ක්‍රමවලට බද්ධ කරගෙන ස්මරණය සුළු කිරීම වගේ දේවල් වෙනුවට තාර්කික බුද්ධිය නිර්මාණශීලීත්වය ප්‍රායෝගික කුසලතා සංකල්පීය අවබෝධය වගේ දේවල් මනින තැනකට විභාග ක්‍රමය ඇතුළේ දීර්ඝ ගමනක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අද වෙනකොට රැකියාව වෙළඳපොළ ඇතුළේ උසස් අධ්‍යාපන කටයුතු වලදී පවා ඒ ගොඩනගා ගන්න කුසලතා ගොඩාක් වැදගත් වෙනවා. මේ හැම දෙයක් එක්කම ලෝකේ අනිත් රටවල් එක්ක බලද්දී අපි දකිනවා ලංකාවේ අපි ඉන්නේ ඊට වඩා ගොඩාක් පිටිපස්සේ. ඒ නිසායි දැන්වත් ලංකාවේ ළමයින්ට මේ අන්තර්ජාලය ගණක යන්ත්‍රය වගේ දේවල් භාවිත කරමින් විභාගවලට පිළිතුරු ලියන්න ලංකාවේ ළමයින්ට අවසර දෙන්න ඕනේ. ඒ හරහා මේ යල් පැන ගියපු විභාග ක්‍රමයේ වෙනුවට යාවත් කාලීන වෙච්ච විභාග ක්‍රමයකටත් දොර ඇරෙනවා. එතකොට මේ මෙවලම් ටික ලබා දෙන්න නම් ලංකාවේ විභාග ක්‍රමයේ යාවත් කාලීන වෙන්න ඕනේ. ඒ යාවත් කාලීන වෙච්ච ඒ වෙනස් වෙච්ච විභාග ක්‍රමය පවත්වාගෙන යන්න නම් මේ මෙවලම් ටික ලබා දෙන්න ඕනේ. එතකොට අපිට පැහැදිලිවම මේ ක්‍රියාවලීන් දෙක අතර යම්කිසි අන්තර් සම්බන්ධතාවයක් පේනවා. සහ එකිනෙකට පරායක්ත වෙච්ච ඒ වගේම සමාන්තර ගමනක මේ ක්‍රියාවලීන් දෙකම යනවා. ඔක තමයි මේ කතාවේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි අද වෙනකොට ලෝකයේ ඇතුලේ විශාල පරාසයකට විහිදෙච්ච අධික තාක්ෂණයක් භාවිත කරන විභාග ක්‍රම ගණනාවක්ම මේ වෙනකොට ලෝකයේ ඇතුලේ ක්‍රියාත්මක කරනවා. කම්පියුටර් බේස් ටෙස්ටිං, ඔටෝමේටඩ් එසේ ස්කෝරින්, රිමෝට් ප්‍රොක්ටරින්, ගේමිෆිකේෂන් වගේ. එච්චර දේවල් දෙන්න ඕනේ නැහැ. වෙන රටවල් වල අපේ වයස ළමයි ඒ අතපත ගන්න ඒ භාවිත කරන අවම තාක්ෂණයේ මේ ගණක යන්ත්‍රය අන්තර්ජාලය වගේ දේවල්වත් භාවිත කරන්න ලංකාවේ ළමයින්ට අවසරයක් නැද්ද? අයිතියක් නැද්ද ඒ ළමයින්ට? කතාව ඊළඟ කාරණාවට යන්න කලින් පසුගිය වසරේ ලංකාවේ ජනප්‍රිය නාලිකාවක ගියපු එක ප්‍රවෘත්තියක් තියෙනවා. අපි ඒක බලලා ඉමු. මේ ප්‍රචණ්ඩ වැඩි දැන් ගෙදර කියන දේ අහන්න ඉගෙන ගීමේ කටයුතු නෑ. ෆෝන් එක උදේ 3-4 වෙනකන් ගේම් එකේ තමයි ඉන්නේ. අම්මට තාත්තට ගහන්න වුණත් ඒ ළමයට ෆෝන් එක දුන්නේ නැත්නම් ඒ තත්ත්වෙටම දැන් ඇවිල්ලා ඉන්නේ ළමයි. ගෙදර බඩමුට්ටු පොළවේ ගහනවා. ෆෝන් එක ඉල්ලලා දුන්නේ නැතුනවා වෙවුලනවා. මේ කණු වලට ගහනවා. ජීවිතය නැති කරගන්න මෙයා හදන කප්පා ගන්න හදනවා. මැරෙනවලු කොහේ හරි යනවලු ෆෝන් එක දුන්නේ නැතෝති. තුන්වෙනි සහ ඊළඟ වැදගත්ම කාරණාව තමයි මේ ක්‍රියාවලිය අතුරු ප්‍රතිඵලයක් විදියට මෙච්චරකල් මේ විදියට මේ තමන්ගේ අතේ තිබ්බ ජංගම දුරකථනය අන්තර්ජාලය මෘදුකාංග ටික නිවැරදිව භාවිතා කරන්න බැරි වෙලා හිටපු ළමයින්ට නිවැරදි භාවිතයකට හුරුවක් මේ ක්‍රමවේදය හරහා ඇති කරනවා. විශේෂයෙන්ම අර අධ්‍යාපන ක්‍රියාවලියට මේ තාක්ෂණයේ භාවිතයේ තේරුම් ගත්තට පස්සේ වැරදි ලෙස අනවශ්‍ය ලෙස භාවිත කරපු දේවල් අඩුවෙලා අධ්‍යාපනික කටයුතු වලට මේ මෙවලම් වල භාවිතයට ළමයින්ගේ ඉබේම පෙළඹවීමක් ඇති වෙනවා කියලා අපිට පේන්න තියෙනවා. ඊළඟ කාරණාව තමයි ඒ වගේම තමයි විශේෂම මේ ලංකාව වගේ අධික පීඩනයක් ළමයින්ට එල්ල කරන සාම්ප්‍රදායික විභාග ක්‍රමය ඇතුලේ ඉඳලා අර මේ සාම්ප්‍රදායික විභාග ක්‍රමය නිසා මානසික ආතතියත් එක්ක සියදිවි නසා ගන්න ළමයි ටිකටත් ඒ මානසික ආතතිය යම් තාක් දුරකට දුරු කරන්න ඒ ළමයින්ට මානසික සහනයක් ඇති කරවන්න මේ තාක්ෂණයේ මුසුවෙච්ච විභාග ක්‍රමයකට හැකි වෙනවා කියලා මම විශ්වාස කරනවා. සහ මගේ විශ්වාසයට එහා ගියපු දෙයක් අද වෙනකොට ලෝකෙ මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා පෙන්වලා දීලා තියෙනවා. ඊළඟ වැදගත්ම කාරණාව තමයි
මේ අවසර ලබා දීම කියලා කියන්නේ අනිවාර්ය කිරීමක් නෙමෙයි. සරලවම කිව්වොත් මේ හැම මෙවලමක්ම මේ හැම දෙයක්ම ලංකාවේ හැම විභාගයකටම දෙන්න ඕනේ. ඒ ඒ විභාගවලට ඒ ඒ ශ්‍රේණිවලට ඒ ඒ විෂය පද්ධතින් වලට මොන මෙවලම්ද ලබා දෙන්නේ කියන එක පිළිබඳ තීන්දු తీරන ගන්න ඒ විෂය සම්බන්ධ විශේෂඥන්ට විභාග දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන්න ඕනේ. ඒක නිසා මේක ක්‍රියාත්මක වන ක්‍රමවේදය පිළිබඳ මම කතා කරන්න සූදානම් නැහැ. හැබැයි අපිට පැහැදිලිව පේනවා 21 වන සියවසේ රටක් විදිහට තාක්ෂණයත් එක්ක යන ලෝකයක් විදිහට ලංකාවේ ළමයින්ට පැහැදිලි අයිතියක් තියෙනවා මේ තාක්ෂණයට ප්‍රවේශ වෙන්න. මේ තාක්ෂණයේ ඉගෙනීම් කටයුතු වලට ළඟා කරගන්න, බද්ධ කරගන්න. ඒ අයිතිය ගැන මේ කතාවතුල මම පැහැදිලි කරලා දෙනවා. මේ වගේ යෝජනාවලියක් ගියේදී අනිවාර්යයෙන්ම අපි මේක කොච්චර ප්‍රායෝගිකද කියන එක අනිවාර්යයෙන්ම සලකලා බලන්න ඕනේ. නිකන් මතවාද වලට උදෙක් මතවාද වලට සීමා වෙන්න බෑ. මේකේ ප්‍රායෝගිකත්වයේ ලෝකය ඇතුලේ රට ඇතුලේ මේ වෙනකොට ගොඩනැගිලා තියෙන මතවාද මොනවාද? පරේෂණ වාර්තා තියෙනවනම් ඒ වගේ මොනවද තියෙන්නේ? මේ හැම දෙයක්ම අපි සලකලා බලන්න ඕනේ. එහෙම අධ්‍යයනය කරපු පරේෂණ වාර්තා කිහිපයක් ගැන කතා කරද්දී පළවෙනි පරේෂණ වාර්තාව තමයි ඉන්දියාවේ NIIT විශ්වවිද්‍යාලයේ effects of internet access during examination කියන පරේෂණ වාර්තාවට අනුව ඔවුන් පැහැදිලිව පෙන්වලා දෙනවා. අර කටපාඩම් කිරීම, මතක ශක්තිය මත පදනම් වෙලා කරන ඒ සාම්ප්‍රදායික විභාග ක්‍රමයේ ඇතුළෙන් ළමයේගේ මැනෙන කුසලතාවලට වඩා දැන් ලෝකෙට ගැලපෙන විදිහ වඩාත් අර්ථවත් වෙච්ච කුසලතා මේ කියන විදිහට අන්තර්ජාලයේ ළමයින්ට භාවිතා කරමින් විභාගවලට පිළිතුරු ලියන්න දෙද්දී ඒ විභාගවලින් මනින්න හැකියාව තියනවා කියලා ඔවුන් පැහැදිලිව පෙන්වලා දෙනවා. විශේෂයෙන්ම දැන් ලංකාවේ විභාග ක්‍රමය ගැන ගත්තොත් එහෙම ලංකාවේ විභාග ක්‍රමය ඇතුලේ අධ්‍යාපන ක්‍රමවේදයේ ඇතුළෙම හදලා දීලා තියෙනවා කටපාඩම් කරන්න හොඳ මතක ශක්තිය දෙන ළමයෙක්ට ඉස්සරහට යන්න විදිහක් හදලා දීලා තියෙනවා. හැබැයි අපිට හැමදාම අමතක වෙනවා උපතින්ම හරි උපතින් මේ මතක ශක්තිය අඩු ළමයට ලංකාව ඇතුලේ මේ විභාග ක්‍රමයෙන් ලොකු අසාධාරණකමකට ලක් වෙනවා. මම දකිනවා මේ යෝජනාවලිය හරහා ඒ අසාධාරණකමට ලොකු විසඳුමක් ලැබෙනවා කියලා. සජනී, ඔයා කියන කතාව බොහොම පැහැදිලි. නමුත් ලංකාව වගේ සංවර්ධනයේ වෙමින් පවතින රටක විශේෂයෙන්ම අපි අරන් තියෙන ණයකන්දරාවක්වත් අපිට ගෙවන්න බැරි වෙලා තියෙන තැනකදී අපිට පුළුවන්කම තියෙනවද ඔය කියන අවශ්‍යතාවය මත ලංකාවට ලංකාව පුරාම ළමයින්ට අන්තර්ජාල පහසුකම් දෙන්න, එහෙමත් නැත්නම් ඒ අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික ලබා දෙන්න? මේ කතාව ඇතුලේ බලාපොරොත්තුෙන් ඉදිරිම ප්‍රශ්නය ලංකාවට ඕක කරගන්න පුළුවන් වෙයිද කියන එක. මේ පසුගිය මෑත කාලිනව ලංකාව ඇතුලේ සිද්ධ වෙච්ච සරල සිදුවීමක් එක පැහැදිලි කරගමුකෝ. මීට අවුරුදු 3කට 4කට විතර කලින් අපි කවුරුත් හිතුවේ නැහැ අපේ අධ්‍යාපන ක්‍රමය අපිට මාර්ගගත ක්‍රමයෙන් කරන්න වෙයි කියලා. ඒ වෙනකොට ලංකාවේ ළමයින්ට තාක්ෂණය කියන එක ගොඩාක් ඈත් වෙලා තිබ්බේ. මේ තරම් තාක්ෂණික සාක්ෂරතාවක්, පරිගණක සාක්ෂරතාවක් ගුරුවරුන්ටවත් ළමයින්ටවත් තිබ්බේ නැහැ. හැබැයි අපිට ඒක කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේදී අපි දැක්කා තාක්ෂණයේ නැති පැතිවලට එහෙම නැත්නම් සිග්නල් කණු ටික නැති පැතිවලට සිග්නල් කණු ටික දෙන්න පටන් ගත්තා. මේ තාක්ෂණික මෙවලම් ළඟා කරගන්න බැරි ළමයින්ට ඒ තාක්ෂණික මෙවලම් ටික දෙන්න පටන් ගත්තා. මේ විදිහට මේ යෝජනාව පටන් ගත්තට පස්සේ මේ ක්‍රියාවලිය පටන් ගත්තට පස්සේ ඒකත් එක්ක ප්‍රාග්ධනය දෙන්න තාක්ෂණය දෙන්න අවශ්‍ය උපකාර ටික ලබා දෙන්න රජයේ ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන මේ හැම දෙයක්ම එකතු වෙච්ච විදිහ අපි දැක්කා. එතකොට පැහැදිලි මෙතන ශක්්‍යතාවයේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේ අවශ්‍යතාවයේ ප්‍රශ්නයක්. මේක ඇත්තටම ළමයින්ට දෙන්න ඕනේ. මේක අයිතියක් කියන එක තාම ලංකාවට හඳුනගන්න බැරි වෙලා තියෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ශක්්‍යතාවයේ නෙමෙයි අයිතියේ. සහ මේකේ අවශ්‍යතාවයේ තාම ලංකාව හරියට හඳුනගෙන නැති එකේ. ලංකාවේ ළමයිට සජනි පිටරටවල වලින් ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද ඒකට හේතුව ලංකාවේ සිලබස් එක හරි සංකීර්ණයි. ඒ දේවල් එක්ක උන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා. එතකොට අපි ගණිතය වගේ විෂයකට පුංචි කාලේඳන්ම ගණක යන්ත්‍ර ලබා දුන්නොත් ගණිතය වගේ විෂයක් ඉදිරියට ඉගෙන ගන්න ඉන්න ළමයෙක්ට පුළුවන් වේද ඔය කියන තැනට යන්න? ඒ ප්‍රශ්නේ අහන් ඉඳිද්දි මට තව ප්‍රශ්නයක් ආවා. ඇත්තටම එහෙම කියන්න මොකක් හරි පරේෂණ වාර්තා හරි දත්ත වාර්තා හරි තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ උපාධි වලට අධ්‍යාපන ක්‍රමයට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. එහෙම ඉල්ලුමක් තියෙනවා නම් මේ තරම් ප්‍රමාණයක් වසරකට ලංකාවෙන් උසස් අධ්‍යාපනයට වෙන රටවල් වලට යනවද? ඒ තරම් හොඳ උපාධි ලංකාවෙන් ලබා දෙනවද? ඒ වගේම තමයි තව ප්‍රශ්නයක් ඉදිරියේදී මතු කරා මේ ගණිතය විෂය සම්බන්ධව. ඒකට මම කරුණු කාරණාවක් එක්කම උත්තර ලබා දෙන්න. මොකද්ද? මෙටා ඇනලිසිස් ඔෆ් ද ඉෆෙක්ට්ස් ඔෆ් calculators on student achievement and attitude levels in pre-college mathematics classes කියන මේ පරේෂණ වාර්තාවට අනුව
ඒ පරීක්ෂකවරු පෙන්වලා දෙනවා මේ ගණිතයේ විෂය ඇතුලේ විභාගවලදී විශේෂම ගණිතයේ විෂය සම්බන්ධ විභාගවලදී ගණක යන්ත්‍රය ලබා දීම තුළ ළමයින්ගේ මෙහෙයුම් කුසලතා වැඩි වෙලා තියෙනවා කියලා. සහ විශේෂයෙන්ම ගණිතය වගේ අමාරු විෂයක් කෙරෙහි ළමයි තුළ ඇතිවන කැමැත්ත මේ හරහා වැඩි වෙලා තියෙනවා කියලා ඔවුන් පෙන්වලා දෙනවා. ඊළඟට තවදුරටත් මේ යෝජනාවලිය ඇතුලේ තව ප්‍රශ්න එන්න පුළුවන්, මේක නිකන් ෆැන්ටසියක් නේ, ලෝකේ රටවල් මේව කරනවාද කියලා. ඔව්, ඇත්තටම ලෝකේ රටවල් මේ වෙනකොටත් කරනවා. ලෝකේ විශේෂයෙන්ම ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටවල් විදිහට සලකන ඩෙන්මාර්ක්, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදයේ වගේම අපි වගේම සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වෙච්ච නේපාලය, ඉන්දුනීසියාව, බංගලාදේශය, මැලේසියාව වගේ රටවල්වල පවා මේ ක්‍රියාවලිය මේ වෙනකොටත් ක්‍රියාත්මක කරනවා. එතකොට අවසාන වශයෙන් අපි වගේම ලෝකේ වෙනත් රටවල් අපේ වයසේ වෙනත් රටවල්වල ඉන්න ළමයි ගණක යන්ත්‍රය, අන්තර්ජාලය, ස්මාර්ට් ජංගම දුරකථනය ළඟ තියාගෙන විභාගවලට පිළිතුරු ලියද්දී ලංකාවේ ළමයි ටික අදටත් පෙළ පොතේ තියෙන ගණක යන්ත්‍රය දිහා බලාගෙන ඒකේ බටන්ස් පොතේ ඇඳ ඇඳ මේ බටන් එකයි මේ බටන් එකයි එබුවම මේකයි ලැබෙන පිළිතුර කියලා ලංකාවේ ළමයි අදටත් ගණක යන්ත්‍රය අතින් අඳින තැනකදී මේ විපරීත විභාග ක්‍රමය වෙනස් කරලා තාක්ෂණය මුසු වෙච්ච විභාග ක්‍රමයකට ලංකාවේ සුවහසක් සිසුන්ට තියෙන අයිතිය වෙනුවෙන් මේ විවාද සභාව ඇතුලේ මම මතවාදීව පෙනී සිටිනවා. ඔබ කියන කාරණය ලංකාවට අනුගත කිරීමේදී මම දකින කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි එක දරුවෙක්ගේ ප්‍රශ්නය මතු කළා, අපේ රටේ තියෙන ආර්ථික විෂමතාවය, ආර්ථික විෂමතාවය සහ තියෙන තරගකාරීත්වය කියන කාරණා දෙක. ඒක දරුවෙක් මතු කරපු නිසා මගේ අනික් කාරණේට මම යන්නම්. අපි හැමෝම කතා කරනවා මතක ශක්තියක් සහ ධාරණ ශක්තියක් කියන එක. ඔබ මාත් එක්ක වෙයි, දරුවෙක්ගේ මනස වර්ධනය වෙන්න මේ මතක ශක්තිය ධාරණ ශක්තිය කියන කාරණේ දැඩි ලෙස බලපානවා. අපි අදගෙන හිතලා වැඩ කරලා දරුවන්ගේ මේ ධාරණ ශක්තිය මතක ශක්තියට ගැටලුවක් වෙන්නේ නැද්ද? මේක අනාගතයේ දිහාවට අපි යති අන්තර්ජාල භාවිතය සහ ගණක යන්ත්‍ර භාවිතය. ඒක දැන් ඔබ අද මෙතන කියන්නේ අන්තර්ජාල සහ ගණක යන්ත්‍ර භාවිතයේ විභාගවලට දෙමු කියන යෝජනාව. හැබැයි යෝජනාවක් එකතැන පල් වෙන්නේ නැහැ. ඒක තව තව ඇඩ්වාන්ස් වෙනවා ඉස්සරහට යන්න යන්න. මම කතා කරන්නේ ඒ තැනට ගිහිල්ලා මේතනින් පොඩියට පටන් ගන්න එක. තව ඉස්සරහට යද්දී මේක එක්ස්පෑන්ඩ් වෙන්න ඉඩ තියෙනවා. එතකොට අර කියන ධාරණ ශක්තියේ මතක සත්‍යෙ මොකද්ද ඔබ කරන යෝජනාව? ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක මේ ගණක යන්ත්‍රය වගේ දේවල් ලබා දීම හරහා ළමයින්ගේ මතක ශක්තියට ගැටලුවක් වෙනවා නේද කියන එක. අපිට ඒකට දෙන්න පුළුවන් හොඳම විසඳුම තමයි අපිට මුල් වයසේදී, අර මම කලිනුත් මගේ කතාවේ මුල හරියෙදිම කිව්වා, දෙන්න ඕනේ මොන ශ්‍රේණි වලටද, මොන මොන විෂය පද්ධතීන් වලටද, මොන විභාග වලටද කියන එක අපි මේ විෂය සම්බන්ධ විශේෂඥයින්ට ඇත්තටම අවස්ථාව ලබා දෙනවා. එතකොට ඔවුන් පෙන්වල දෙයි මේ විෂයන් වලට, මේ ශාස්ත්‍ර වලට, මේ ශ්‍රේණි වලට මේක ලබා දෙන්න නුසුදුසුයි. මේ කාලවකවානුව තුළ ඇත්තරම ළමයාගේ මතක ශක්තිය වර්ධනය වෙන අවස්ථාව දෙන්න ඕනේ. අර ඒ අදහස් මතවාද, ඒ දැනුම්, ඒ හැමදේම පිළි අරගෙන මේ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යන්න ඕන කියන එකයි මගේ මතය. හැම යෝජනාවලියකම අවදානමක් තියෙනවා. කරන්න බැරි වෙයි කියලා හිතන තැන් තියෙනවා. ඒක සාධනීය කාරණාවක්. හැම යෝජනාවලියකින් මෙහෙම තමයි. හැබැයි අපි අවධාරණය කරගන්න මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. 21 වන සියවසේ ජීවත් වෙන ළමයි විදිහට, තාක්ෂණික ලෝකයක් ඇතුළේ ඉන්න ළමයි විදිහට ලංකාවේ ළමයි මේ වෙනකොටත් මම මේ කතා කරන තප්පරේ තාක්ෂණික වශයෙන් ලොකු අසාධාරණකමකට ලක් වෙනවා මේ අධ්‍යාපන ක්‍රමවේදය ඇතුලේ. සහ විශේෂයෙන්ම අධ්‍යාපනය තුළින් විභාග ක්‍රමය තුළින් ළමයේගේ මනින කුසලතාවත් එක්ක ලංකාවේ ළමයි විභාග ක්‍රමය ඇතුලේ ලොකු අසාධාරණකමකට ලක් වෙලා තියෙනවා. මට මේ විවාද සභාවින් අපි හැමෝටම, ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ බලධාරීන්ට, මේ හැම කෙනෙක්ටම පැහැදිලි අයිතියක් සහ වගකීමක් තියෙනවා. ලංකාවේ ළමයින්ටත් ඒ තාක්ෂණික ප්‍රවේශය ලබා ගැනීමට තියෙන අයිතිය නැවත මතක් කළ දෙන්න, ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා පැහැදිලිවම මේ කතාව ඇතුළේ මම පෙන්වලා දීලා තියෙනවා මේකේ අවශ්‍යතාවය මොන තැනකද තියෙන්නේ, සහ ලංකාවට ශක්්‍යතාවය නැත්තම් ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවාද. මේ හැම දෙයක්ම මේ වෙනකොට පැහැදිලි කරලා දීලා ඉවරයි. දැන් ප්‍රශ්නේ ඔබ සතුයි, ඇත්තටම ලංකාවේ ළමයින්ට කොයිතරම් දුරකට තාක්ෂණික වශයෙන් ලෝකයේ ඇතුළේ අසාධාරණකමට ලක් වෙලා තිනවද? දැන් මේක නෙමේද ඒ අසාධාරණකම නතර කරන්න ඕන වෙලාව? හරි සජනි, මම ඔයාගේ විනාඩි 10කට එකතු කරපු කතාව මම සවන් දුන්නා. බොහොම හොඳ කතාවක් ඒක මුලින්ම කියන්න ඕනේ. හැබැයි සජනිගෙන් ප්‍රශ්න අහපු දුවට
පොඩි අවවාදයක් තියෙනවා. නීති රීති තුල තප්පර 30ක කාල සීමාවක් තමයි අපි ප්‍රශ්න අහන්න කාලය වෙන් කරලා තිබ්බේ. ඒ කාලේ ඉක්මවා ගියා. ඔයගේ කාලෙන් කියන්නේ අපි මේ උත්සාහ කරන්නේ නව ක්‍රමවේදයකට යන්න. ඒ තුලදීත් අර පරණ තත්වයකටම අපි යනවා නම් නව ක්‍රමවේදයෙන් ප්‍රායෝගික අපිට සාර්ථක භාවයක් ලබා ගන්න අපහසුයි. ඊළඟට සජනිගේ කතාව තුළ මම එකඟ නොවන කාරණා කීපයක් තියෙනවා. එකඟ නොවන කාරණා තුර තමයි විභාග ක්‍රමය යාවත්කාලීන කරන්න ගණක යන්ත්‍ර අන්තර්ජාලය භාවිත කිරීමට දිය යුතුයි කියලා ඔය එක තැනක ඔබ යෝජනා කරනවා. මා විශ්වාස කරනවා ගණක යන්ත්‍රයක් හෝ අන්තර්ජාල භාවිතයක් තුළ විභාග යාවත්කාලීන ක්‍රමයකට ඒක එක කාරණයක් විතරයි. විභාග යාවත්කාලීන ක්‍රමයක් කියන්නේ මේ රටේ තියෙන විභාග සමස්ත ක්‍රමවේදයම සර්ව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අලුත් ක්‍රමවේදයක් එන්න ඕනේ. ඒක තමයි මා විශ්වාස කරන යෝජනාව. ඊළඟට ඔබ එක තැනක යෝජනා කරනවා මේ මෙවලම් වලට මානසික සහනයක් ඇති කරන්න පුළුවන් කියලා. හැබැයි අනිත් පැත්තෙන් ඒ මෙවලමටම මානසික අසහනයක් නිර්මාණය කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා 100%ක් මානසික සහනයක් කියන තැනට අපිට එන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට තමයි උපාධි ලංකාවෙන් හොඳ ඒවා දෙනවා නම් ඔය කියන මට්ටමටම ඇයි ලංකාවෙන් මිනිස්සු පිටරටට යන්නේ උපාධිය ගන්න? මම ඒ කාරණේදී ඔබත් එක්ක එකඟ වෙන්නේ නැහැ. මොකද ලංකාවේ විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි මුළු ලෝකෙම පිළිගන්න උපාධි. අපේ රටේ බහුතරයක් පිටරටට යන්නේ මාද ඇතුළුව ගිහින් ඉන්නේ උපාධි අපේක්ෂාව රටේ උපාධිය හොඳ නැති හින්දා නෙවෙයි. බහුතරයේ රටින් ගිහින් ඉන්නේ ඔබ මා දන්න විවෘත කතා බහ ඒ රටක පුරවැසිභාවය ලබා ගැනීමේ අවශ්‍යතාවය මත. අංක එක ඒක. එතකොට උපාධි ඒ තරම් හොඳ නම් ඇයි පිටරට යන්නේ කියන කාරණේ අපි දෙන්නටම එකඟ වෙන්න බෑ කියලා මගේ පැත්තෙන් මම යෝජනා කරනවා. ඊළඟ එක තමයි මම සජනි ඔබේ කතාවේ සමස්තය දැක්ක එක සමහර කාරණා පොඩ්ඩක් එකම තැන රිපීට් වීමක් මම දැක්කා. පෙළ ගැස්මේ ගලා යෑමේ උඩ තැනත් කිව්ව කතාව ආය යට තැනත් මතුවිච්ච අවස්ථා දෙක තුනක් මම දැක්කා. මා විශ්වාස කරන ඔබට ඉතා හොඳ කතික හැකියාවක් තියෙනවා සහ ඉතා හොඳ දැනුම් ගබඩාවක් තියෙනවා. ඒක ඩිලිව කරන වෙලාවේදී හොඳ පෙළ ගැස්මක් හදාගන්න මේ තැන මෙහෙම ඩිලිව කරනවා කියලා. සුබවතන ඔබට. බොහොම ස්තුතියි අලුත් ක්‍රමවේදයක් රටට හඳුන්වා දෙන්න එකතු වුණාට. සජනි රණතුංග මම Whyteleafe Academy එකත් එක්ක සම්බන්ධ වෙන්නේ මීට අවුරුදු 13කට කලින්. ඒ වගේම තමයි මුලින්ම විවාද අත්දැකීම ලබන්නේ මම මේ Whyteleafe Academy එක ඇතුළෙමයි. ඒ ලැබපු අත්දැකීමත් එක්ක ඒ ඇතිවෙච්ච කැමැත්ත ආසාව නිසාම මම පාසල් විවාදකෙක් විදියට 7 වසර ඉඳන්ම 13 වසර වෙනකම්ම අවුරුදු ගාණක් පාසල් විවාදකෙක් විදියට විවාද කරා. මේ වෙනකොට විවාද 150කට වැඩි ප්‍රමාණයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම තමයි විවාද තරංගාවලි වල දක්ෂතම විවාදිකාව බවට පත් වෙලා තිනවා. ඉතින් ඒ හැම දෙයකින්ම අවසානයේ ආපු නිගමනයක් තමයි මේ හැම විවාදයක් ඇතුළෙම අපි යම්කිසි කාල රාමුවකට කොටු වෙලා ඒ වගේම බොරු දෙයක් ඇත්ත කරන්න සහ ඇත්ත දෙයක් බොරු කරන්න ඊටත් වඩා අපි යම්කිසි කාල රාමුවකට කොටු වෙලා අපේ ඇත්ත අපි හංගලා අපි වෙන මොකක්ද දෙයක් මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න හදනවා කියලා. හැබැයි මම දකින දේ තමයි මේ Whyteleafe Performing Arts Academy එකෙන් මේ හඳුන්වලා දීපු මේ Argulogue The Modern Debate කියන concept එකත් එක්ක අන්න ඒ විවාදකයා වෙනුවට නායකෙක් වගේ වැඩ කරන්න ඕන විවාදකේ ඇත්ත ඇති සැටියෙන් දකින ප්‍රායෝගික දේවල් පෙන්වලා දෙන මිනිස්සුන්ව එකතු කරන හරි දෙයට මිනිස්සුන් යොමු කරන ඒ වගේ විවාදකෙක් හැදෙන්න ඒ වගේ විවාදකෙක් ළමයි ඇතුළෙම බිහි කරන්න මේ විවාද ආකෘතියේ හැකියාව ලැබිලා තියෙනවා කියලා මම තරයේ විශ්වාස කරනවා.